පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග සීග්‍රේන් ඉහළ ගිය උඩ රට එළවළු බිල ගණන් මේ වන විට කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. කිලෝවක් රුපියල් 2000ක් වැනි ඉහළ තොග මිලක් පැවති කැරට් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 300ක් දක්වා පහත වැටී තිබෙනවා. කැපිටිවල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල තොග මිල බෝංචි කිලෝවක් රුපියල් 450ක්, ගෝවා රුපියල් 300ක්, ලීක්ස් රුපියල් 200ක්, නෝකෝල් රුපියල් 150ක් සහ රාබු රුපියල් 60ක් වැනි තොග මිලකටයි අලෙවෙවුනේ. යාපනයේ එළවළු අස්වැන්න ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණීම සහ රටපුරා එළවළු අස්වනු ලැබීමත් සමග ඉදිරියේදී එළවළු මිල තවත් අඩුවීමට නියමිත බවයි කැපිටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳුන් පැවසුවේ. කැපිටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වශයෙන් ගොඩක් ලැබිලා තියෙනවා. අද මිල පහත් මට්ටමක තමයි තියෙන්නේ. තක්කාලි පොඩ්ඩක් මිලයි, තක්කාලි නෑ, පතක්කාලි සම රුපියල් 800 850 800 අතර යනවා. සාමාන්‍යයෙන් මම හිතන්නේ යාපනයේ බඩු ආර්ථික මධ්‍යස්ථානවල එනවා දඹුල්ලට. ඒ නිසා තමයි මේ ලංකා යමතනම බඩු දැන් හැදිලා තියෙනවා. ඒ නිසා තමයි මේ මිල පහත බහින හේතුව. ඊකටම මිල පහත බහින තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද එළවලු මේ වෙනකොට දැන් වාතාවරණ හොඳ නිසා, දේශගුණේ හොඳ නිසා මේ එළවලු හදලා තියෙන ඒවා මම ඉදිරියේදී මේ ආර්ථික මධ්‍යස්ථාන වලට පැමිණෙනවා. ඒක මම හිතන්නේ මිල සෑහෙන ප්‍රමාණයක් අඩු වෙයි කියලා තමයි අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉස්සර සාමාන්‍යයෙන් එළවලු අපිට ආවේ ආර්ථික මධ්‍යස්ථාන ආයමනේ තත්ත්වයක් තිබ්බා. දැන් එළවලු සාමාන්‍යයෙන් වෙනද වගේ ලොකු තොගයක් එනවා දැන් මාකට් එකට.